ඒ 1979 දශකය. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් LTT සංවිධානය ආරම්භ වන්නේ මේ සමයේ. ඔවුන් ප්‍රථම දේශපාලන බිල්ල ලෙස දෙමළ ජනතා නායක ඇල්ෆ්‍රඩ් දොරයා පව මරා දමනවා. පතුරම් තුවක්කුවෙන් ඇරවුණු LTT අරගලය මරාගෙන මැරෙන බෝම්බය දක්වා වර්ධනය වනවා. මේ අතර 1983 වසරේ කළු ජූලිය ඇතිවනවා. එමගින් සිංහල මුස්ලිම් සංහිඳියාව බිඳී යනවා. ඉන්පසු 1984 වසරේදී කොටි ත්‍රස්තවාදීන්ට විදේශ ආධාර ලැබෙනවා. වරින් වර සැඟවී රාජ්‍ය හමුදාවට පහර දුන් ත්‍රස්තවාදීන් 1985 වසරේ එළිපිටම පහර දෙන්න පටන් ගන්නවා. ඔවුන් RPG වැනි අවියාවිද භාවිතා කරමින් යාපනයේ කෝකිලයි හමුදා කඳවුරට පහර දෙනවා. ගරිල්ලා උපක්‍රම භාවිතයටගත් කොටි ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර හමුදාවට තර්ජනයක් වෙනවා. මොවුන් මර්ධනය කිරීමට ගරිල්ලා සටන් ක්‍රම ගැන දන්නා හමුදාවක් රටට අවශ්‍ය වනවා. ඒ අනුව සාමාන්‍ය පාබල රජිමේන්තුවකට යා නොහැකි ප්‍රදේශ හා ගැනීමට අපහසු ඉලක්ක හඳුනා ගැනීමට යුද හමුදා විශේෂ බලකාය නිර්මාණය වනවා. ඒ 1985 වසරේ ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චි විරුවාගේ අදහසකට අනුව 1985 වසරට පෙර මොවුන් RDF නම් 35 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් විදියටයි හිටියේ. මෙහි මුල්ම සාමාජිකයන් වුණේ මේජර් ගාමිණි හෙට්ටිආරච්චි, ලුතිනන් අස්ලාම්, ෆස්ලි ලාෆීර්, කැප්ටන් අජිත් පෙරේරා යන විරුවන්. මෙසේ ආරම්භ වූ විශේෂ බලකාය SF නමිනුත් හැඳින්වෙනවා. SFලාගේ ප්‍රධාන කාර්යය වුණේ පහර දීම සහ ඔත්තු බැලීමයි. මේ විදිහට ආරම්භ වුණු විශේෂ බලකාය මුලින් පුහුණුවීම් සිදු කරන්නේ ගණේ මුල්ලේදීය. පසුව විදේශ උපදේශකවරුන්ගේ පුහුණුවීම්ද ඔවුන්ට ලැබෙනවා. පුහුණුව ලැබූ ඔවුන් වවුනියාව ජෝෂප් කඳවුරේ ස්ථානගත වෙමින් වැලියොය වවුනියා ක්‍රියාන්විතයන්ට දායකත්වය ලබා දෙනවා. මොවුන්ට ලුතිනල් කර්නල් විජය විමලරත්න විරුවාගේ නායකත්වයෙන් යුතු පළවන ගජබා රජිමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක සහාය ලැබෙනවා. සතුරන්ගේ තොරතුරු ලබා ගැනීමෙන් මර්මස්ථානවලට පහර දෙමින් විශේෂ බලකාය සාර්ථකත්වයට පැමිණෙනවා. බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ උපදෙස් මත 38කින් ආරම්භ වූ විශේෂ බලකාය 68 දෙනෙක් දක්වා වර්ධනය වනවා. පසුව මෙහෙයුම්වල පහසුව සඳහා මොවුන් කණ්ඩායම් තුනකට වෙන් කර ඇල්පා බ්‍රාවෝ හා චාලි ලෙස නම් කරනවා. ලුතිනන් අජිත් පෙරේරා, ලුතිනන් ප්‍රස්ලි ලාෆීර්, ලුතිනන් රොහන් විජයසිංහ යන විරුවන් මේ කණ්ඩායම් සඳහා අණ දෙනවා. ඊට ටික කලකට පසු විශේෂ බලකායට ඩෙල්ටා බලගණය ඇද එකතු කෙරෙනවා. එම ඩෙල්ටා බලගණය භාරවන්නේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චි විරුවාටයි. 1986 වසරේදී විශේෂ බලකායට රාජ් විජයසිංහ විරුවා සම්බන්ධ වනවා. ත්‍රස්ත මර්ධනය සඳහා පිහිට වූ කණ්ඩායම් වලට වගකීම් පැවරෙන්නේ 8 දෙනා බැගින් වූ තවත් කුඩා කණ්ඩායම් වලට වෙන් කරලා. මේ 8 දෙනාගේ කණ්ඩායම් වලින් යුතු කණ්ඩායම් වල 8 දෙනාට එක එක වගකීම් පැවරිලායි තිබුණේ. උදාහරණයක් ලෙස එක් කුඩා කණ්ඩායමක දෙන්නෙක් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව පුහුණුවීම් ලැබූ අය, තවත් දෙනෙක් වෛද්‍ය කටයුතු සඳහා පුහුණුවීම් ලැබූ අය, තවත් දෙනෙක් සංඥා පිළිබඳව පුහුණුව ලැබූ අය. සෙබළුන්ගේ දක්ෂතාවය මතයි රාජකාරි පැවරෙන්නේ. මේ එක් කණ්ඩායමකට නායකයෙක් හා උපනායකයෙක් ඉන්නවා. මේ 8 දෙනා බැගින් යුත් කණ්ඩායම් නැවත 4 දෙනා බැගින් වූ කණ්ඩායම් වලට බෙදෙනවා. ඒකට හේතු වුණේ කුඩා කණ්ඩායමක් සතුරාට සොයා ගැනීමට අපහසු වීමයි. 1988 වසරේදී යුද හමුදාව තුළ විශේෂ ඒකකයක් විදියට විශේෂ බලකාය ප්‍රතිපත්ති වලින් පිළිගැනෙනවා. 1989 වසරේ විශේෂ බලකා ධාවනපැදි බලගණය පිහිටවන අතර LTT පිස්තෝල කල්ලි මර්ධනය ඔවුන්ගේ විශේෂ ක්‍රියාන්විතයක් වනවා. 1989 වර්ෂයේ කැරලිකරුවන් නගරයේ තැනින් තැන කලබල ඇති කරන්න පටන් ගන්නවා. ඔවුන් මර්ධනය කරන්න ධාවනපැදි බලගණය විශේෂ කාර්යයක් සිදු කරනවා. මේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය ගැන කෙටි විග්‍රහයක් පමණි. මේ ගැන දීර්ඝ විස්තරයක් අවශ්‍ය නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. එහෙම අවශ්‍ය නම් විශේෂ බලකාය ගැන දීර්ඝ විස්තරයක් මේ වීඩියෝ එකේ දෙවනි කොටස විදියට අරගෙන එනවා.